අපි බලමු වැඩ කරන්නේ නැති 5 ampere plug එකක් කොහොමද හදාගන්නේ කියලා. ඔයාලට දැන් පේනවා මම ටෙස්ටරේ තියලා ස්විච් එක ඔන් කරාට වැඩ කරන්නේ නැහැ. ස්විච් එක වැඩ කරන්නේත් නැහැ. ඒ වගේම ටෙස්ටරේ ලයිට් එක ඉන්ඩිකේට් කරන්නේත් නැහැ. මේ plug එකේ වැලි ඉර වෙලා නිසා තමයි මෙහෙම වෙන්නේ. සාමාන්‍ය වැස්ස කාලේට කූඹි ඔය plug වලට වගේ වැලි ගිනක් දානවා. ඒක නිසා තමයි මේ plug වැඩ කරන්නේ නැත්තේ. ගිනක් දාලා ඒ වැලි වල තමයි කූඹි සාමාන්‍යයෙන් ගෙවල් හදන්නේ. ඒක නිසා තමයි මේ plug වැඩ කරන්නේ නැත්තේ. දැන් මල්ටි plug එක ගහගෙන බලමු. ඒකත් අතුරට බහින්නෙත් නැහැ. හරියට සෙට් වෙන්නේ නැහැ මල්ටි plug එක fit එකට. ඒ වගේම ස්විච් එක ඔන් කරාට වැඩ කරන්නේත් නැහැ. අපි මේක ගලවගෙන බලමු. ඔයාලට පේනවා plug එක ඇතුලෙත් වැලි ඉර වෙලා තියෙනවා. plug top එක වදින තව තුනේම වැලි ඉර වෙලා තියෙන්නේ. මේ වගේ මැන තව වලනුත් එළියට වැලි එනවා. ඒ කියන්නේ මේ plug එක සම්පූර්ණයෙන්ම ඇතුලේ වැලි වලින් පිරලා තියෙන්නේ. අපි වටේ තියෙන පොඩි ටික ටිකක් බුරු කරලා plug එක ගලව ගන්න බලමු. ඔන්න පේනවා plug එක ගලවද්දි සම්පූර්ණයෙන් වැලි වැටෙන්නේ. මුළු plug box එකේම වැලි පිරලා තියෙන්නේ. මේක නිසා තමයි මේ plug එක වැඩ කරන්නේ නැත්තේ. plug එක ඇතුළටත් වැලි ගිහිල්ලා තියෙන එකයි ස්විච් එක වැඩ කරන්නේ නැත්තේ. plug එක ඇතුළ සම්පූර්ණයෙන් වැලි පිරලා තියෙන්නේ. අපි පින්සලකින් මේක සුද්ධ කරගමු. ඔයාලට පේනවා හෙල්ලෙද්දි plug එක ඇතුළුනුත් වැලි වැටෙනවා. මේ plug එකේ wire line ටික ගලව ගමු. ඔයාලා මේ වගේ වැඩවලට උරු නැත්තම් main එකෙන් off කරලා මේ වැඩේ පටන් ගන්න. දැන් plug එක ගලව ගමු. plug එක යන අතර වලට පේනවා plug එකේ යටත් වැලි තියෙන්නේ. plug එක ඇතුලේ සම්පූර්ණයෙන් වැලි තියෙන්නේ. ස්විච් එක ගාව වැලි නිසා තමයි ස්විච් එක වැඩ කරලා නැත්තේ වැලි ඉර වෙලා නිසා. අපි මේ ටිකත් පින්සලෙන් සුද්ධ කරගමු. ස්විච් එක ඇතුලෙත් තනිකර වැලි තියෙන්නේ.
ප්ලග් එක ඇතුලේ තියෙන වැලි ඔක්කොම සුද්ධ කරගෙන අපි අනිත් කැල්ලෙත් වැලි ටික සුද්ධ කරගමු. ඒ සම්පූර්ණ වැලි තියෙන්නේ ස්විච් එකෙත් වැරදි හිරවිලා තියෙනවා. අපි ස්විච් එක ගලවලා ඒකෙත් වැලි ටික සුද්ධ කරලා දාමු. මම ඔයාලට කියලා දෙනවා කොහොම ස්විච් එක ගලවන්නේ කියලා. ඔය වගේ එක පැත්තකින් බුරු කරලා ඉස්සුවාම ස්විච් එක ගැලවෙනවා. මේකේ කැලිටි ගණන් නැති කරගන්න එපා. තඹ ප්ලේට් එකයි ස්ක්‍රීන් එකයි තව යුඩේට කපපු තහඩු කෑල්ලක් තමයි තියෙන්නේ. අපි එතනත් වැලි ටික සුද්ධ කරගමු. මේ තියෙන තඹ පටිය තමයි ස්විච් එක වැඩ කරන්න ඔය තඹ පටිය ගෑවිද්දි. එතන උඩ තියෙන කෑල්ලත් අපි පොඩ්ඩ වැලි කොරෙන් මැදලා සුද්ධ කරගමු. මොකද ඔක්සයිඩ් බැඳිලා තියෙන්නේ දැන්. අර වැලි වල වතුරක් තිබිලා තම පටි පොඩ්ඩක් ඔක්සයිඩ් බැඳිලා මොකද පොඩ්ඩ ඇමරිකන් කෝලෙන් ඒ ටික අල්ලගමු. ඒතර ස්විච් එක හොඳට වැඩ කරනවා. කලින් ස්විච් එක වැඩ කරේ නෑ. ඔයාලට අලුත් ප්ලග් එකක් කරන් දානවට ගොඩක් ලාභයි මේ විදිහට තියෙන ප්ලග් එකම සුද්ධ කරලා හදාගන්න එක. ස්විච් එකේ කනෙක්ට් වෙන්නේ මේ තඹ කෑල්ලෙන්. මේ තඹ පටි කෑල්ලත් අපි සුද්ධ කරගමු. මේකෙත් ඔක්සයිඩ් බැඳිලා තියෙන්නේ. ගොඩක්ම ඇමරිකන් කෝලෙන් අල්ලන්න ඕනෙත් නෑ. මොකද තඹ වලට ගොඩක් ඔක්සයිඩ් බැඳෙනවා අඩුයි. පොඩ්ඩක් සුද්ධ කරගත්තාම අපිට හදාගන්න පුළුවන්. අපි ස්පින් එක දාලා මේ විදිහට උඩ තියෙන තාඩු කෑල්ල දාලා තම පටිය මේක මැද්දෙන් තියාගන්න ඕනේ. ඊට පස්සේ ස්විච් එකේ එක පැත්තක් මුලින්ම තද කරගෙන ඊට පස්සේ අනිත් පැත්ත තද කරගන්න තමයි ඕනේ. අපි ආයේ කැරී ටික සෙට් කරගමු. මුලින්ම ස්පින් එක දාගන්නවා. ඊට පස්සේ යූ වැඩේ තාඩු කෑල්ල දාගත්තා. ඊට පස්සේ අපේ තඹ කෑල්ල අපි තියාගන්න ඕනේ. තඹ පටි කෑල්ල. තඹ පටි කෑල්ල හරියට මැද්දෙන් තියාගෙන ස්විච් එකේ උඩින් සෙට් කරගන්න තමයි තියෙන්නේ. ඔය තඹ පටිය ගෑවෙද්දි තමයි ස්විච් එක ඔන් ඔෆ් වෙන්නේ. දැන් ස්විච් එක හදාගෙන ඉවරයි. ඔයාලට පේනවා කලින් වගේ නෙමෙයි ස්විච් එක ඔන් ඔෆ් වෙනවා. අපි දැන් ප්ලගේ කැලි ටික තිබ්බා වගේම සෙට් කරගමු. ඇන ටිකක් දාලා තද කරගෙන අපි මේක බිත්තියට සෙට් කරගෙන බලමු වැඩ කරනවද කියලා. පව එක දීලා ඔයාලට පේනවා කලින් වගේ නෙමෙයි දැන් ස්විච් එක හොඳට වැඩ කරනවා. අපි දැන් ප්ලග් එක සෙට් කරගමු. න්‍යූට්‍රල් එකයි ලයින් එකයි එර්ත් එකයි තමයි කනෙක්ට් කරගන්න තියෙන්නේ. දැන් අපි ප්ලග් එක සම්පූර්ණ සුද්ධ කරගෙන සෙට් කරගෙන ඉවරයි. අපි දැන් ටෙස්ට් එක තියලා ස්විච් එක දාලා බලමු වැඩ කරනවද කියලා.
ඔලට පේන කලින් වගේ මේ ටෙස්ට් එක වැඩ කරනවා. ඒ වගේම ස්විච් එකත් ඔන් ඔෆ් වෙනවා. දැන් මල්ටි ප්ලග් එකක් ගහගෙන බලමු මේක වැඩ ගන්නවද කියලා. ඔලට පේන එකත් වැඩ ගන්නවා. ඔය වගේ තමයි වැලීර වෙච්චි ප්ලග් එකක් හදා ගන්න තියෙන්නේ. මේ වගේ දෙයකින් ඔයගොල්ලෝ ගෙදර වැඩ කරන්නේදී ප්ලග් එකක් හදා ගන්න පුළුවන්. ඔයා මගේ channel එක අලුතෙන් බාන්න කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න. මේ වගේ තවත් අලුත් video එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.